අයිබෝවන් සුබෝ දැසනක් හැම දෙනාටම ඔන්න තෙල්දිනි ප්‍රාන්නසරයකින් ටිකක් වෙනස් සිදිය වීඩියෝ එකක් ඔයාලට නිතරම ගේන මල් සේල් කරන වීඩියෝ එකක් නෙවෙයි මේක. මල් සේල් කරන අපි ඔයාලට ඉඳලා හිටලා හෝ ඔයාලගේ දැනුමට සහ ඔයාලා අපෙන් අහන ප්‍රශ්නවලට දෙයක් එකතු කරලා දෙන්න ඕන නිසා මේ වීඩියෝ එක මම තවම අද රිපෝට් කරද්දී ඔයාලට පෙන්වන්න හිතුණා. මේක මේ තියන්නේ මෙතන මේ දැම්මගස් 20ක් විතර හැදුවා. ඒ 20ම අපිට මුල් නැති වෙච්ච මුල් නැතිව ගැලවිච්ච පැල සහ මුල් සවුත් වෙලා තිබ්බ පැල සෙට් එකක් හදපු මීඩියා එකක් සම්පූර්ණ. අපි සමහරට ඔයාලට එවද්දී වුණත් සමහර ඒ වගේ මුල් සවුත් වෙලා තිබ්බ ඔයාලා මේ දේ බය නැතුව කරන්න වැරදීමකින් හෝ අපි අතින් එවන එකකින් එහෙම වෙලා තිබ්බොත් කරන්න, නැත්නම් ඔයාලගේ මීඩියා එකේ මුල් සවුත් වෙලා තිබ්බොත් මේ දේ කරන්න. ඒ නිසා තමයි මේ වීඩියෝ එක ගේන්නේ. මේ මිලියන් ෆ්ලවර් ටිකේ එහෙම ඔක්කොම මුල් සවුත් වෙලා තිබ්බේ. ඉතින් ඊට පස්සේ අපි ගෙනල්ලා මුල් ටික ඔක්කොම මුලට යනකම්ම කැපුවා. අඟල් සෙන්ටිමීටරයක්වත් මුල් ඉතිරි කරන්නේ නැතිව කපලා ඔයාලා බලන්න දැන් මේ වගේ මුල් හොඳට තියෙනවා. ඉතින් මේක මේවා ගලවල මම ඔයාලට පෙන්වන්නම්. අපි මේ මුල් එන්න මොනවද දාලා තියෙන්නේ කියලා මේකට අපි දාලා තියෙන්නේ මේ පොට් එකට දාලා තියෙන්නේ මේ බලන්න මුල් වැවෙන විදිහ පුදුම විදිහට මුල් වැවෙනවා. මම මුලින්ම කරේ මේ සිනුදු වැල්ල විතරක් එකතු කරන එක මුල් එන්න. නමුත් ඔයාලට මම පෙන්වන්නම් විශේෂයෙන් මම දැන් යටට පොල්ලෙලි දානවා. යටට මේකට ගිහින් තිබ්බ මුලක් යටට පොල්ලෙලි දාපුවම යටට පොල්ලෙලි තට්ටුවක් දාලා ඒකට උඩින් වැලි දාලා මේ මුල් නැති ඕනේ කැලයක් හදන්න. මේවා උනත් බලමු ගලවල. එයාගෙත් හොඳට මුල් ලැබෙත් තියෙන්නේ දැන්. මේකෙත් අපි කලින් එකේ වගේම යටට පොල්ලෙලි දාලා උඩින් වැලි දාලා තිබ්බේ. මෙන්න මෙයාලත් ඒ විදිහට තමයි හදලා තියෙන්නේ. හැම වෙලේම යටට පොල්ලෙලි ටිකක් දාලා තිබ්බනම් මට හිතෙනවා ඉතාමත් සාර්ථක විදිහට ඒක හැදෙනවා කියලා. ඒක මම කරපු අලුත් අත්දැකීමක්. ඒ නිසා තමයි ඔයාලටත් කියලා දෙන්න හිතුවේ. මේකක්වත් මුල් ඇතිව හදපු පැල නෙවෙයි. මේ දැන් හොඳට මුල් ඇවිත්න මේ පැල සෙට් එකේම අපේ මුල් සවුත් වෙලා තිබ්බේ. මේ යටට පොල්වැලි ටික දාලා උඩට මේ අපි මේ ගෙවල් හදන්න ගෙන අපු වැලි වගේක් තමයි දැම්මේ. ඉතින් ඒ ටික දැම්මහම ඒ විදිහට දාලා තිබ්බහම හොඳට මුල් ඇදලා තියෙනවා. මේවත් ඒ විදිහ තමයි හොඳට මුල් තියෙනවා මේ බලන්න. ඉතින් ඔයාලත් ඒ දේ කරන්න, මුල් නැති පැලයක් හෝ මුල් සවුත් වෙච්ච පැලයක් තිබ්බොත් අනිවාර්යයෙන්ම මේ දේ කරන්න. ඔයාලට නැවත පැලේ සාර්ථකව වගා කරගන්න පුළුවනේ. මේ මීඩියා එකේම තියන්න අදහසක් නැති නිසා මම නැවත මගේ සාමාන්‍ය මීඩියා එකට දානවා. මම මීඩියා එකට ගොඩාක් වෙලාවට චූටිම පොල්ලෙලි එක තමයි පාවිච්චි කරන්නේ. පොඩි පොල්ලෙලි සහ පොඩිම බොරළු එක මේ වගේ බොරළු එක මේ වගේ එකක් ගන්නව නම් මේකට පොල්ලෙලි දෙකක් දානවා. ඒ කියන්නේ බොරළු එකයි මේකේ මේ සයිස් එකෙන්ම පොල්ලෙලි කෑලි දෙකක් දානවා. ගොඩාක් අවුව තියෙන ප්‍රදේශවල වියලි කලාපවල නම් කොහොබත් භාගයක් වගේ දානවා. ඉතින් මගේ ඒ මීඩියා එක මට නම් ඉතා සාර්ථකයි. ඔයාලත් ගැලපෙන මීඩියා එක එක්කලාට වෙන වෙනම තියෙනවා. ඔයාලට ඒ මීඩියා එක ගැලපෙනවා කියලා හිතනවා නම් ඔයාලත් මේක පාවිච්චි කරලා අත්හදා බලන්න. තවත් දෙයක් තමයි මම හිතනවා මේ මීඩියා එකේ මේ විදිහටම තිබ්බත් මේ පැලේ මොකුත් වෙන්නේ නැහැ. අපි සාමාන්‍ය මීඩියා එක මාරු කරනවා. නමුත් මෙයාලගේ දැන් ගොඩාක්ම යටට පොල්ලෙලි වලටම මේ මුල් ඇදලා නිසා මොනවත්ම වෙන්නේ නැහැ. යාලට අවශ්‍ය පෝෂණය ඒ පොල්ලෙලි වලින් හම්බ වෙනවා. ඉතින් ඒ නිසා මේ ඒ මීඩියා එකේම අපිට කියන්න උනත් පුළුවන්. මේ පේනවනේ චූටි පොල්ලෙලි කෑලි යටට දාලා මේ සාමාන්‍ය වැලි දාලා ඕනේ මුල් නැති සහ මුල් අඩු
මුල් නරක් වෙච්ච පැලයක් හදන්න. ඊට පස්සේ ඒ ඔයාලා සාමාන්‍ය මීඩියා එකට පාවි මාරු කරත් කමන්නේ නැත්තම් ඒ මීඩියා එකේම තිබ්බත් මට දැන් ගලවද්දි තමයි හිතුනේ ඒ මීඩියා එකේම තිබ්බත් මේක මොකුත් වෙන්නේ නැහැ. මොකද පොල් එළිවල පවතින යම් ගුණයක් හෝ යම් වාසියක් හරි පැලේට හම්බෙලා පැලේ නැවත සාර්ථක විදිහට හැදෙනවා. ඉතින් ඔයාලට මේ දෙන්න ඕන චූටි පණිවිඩයක් දුන්නේ මගේ චූටි අත්දැකීමක් ඔයාලත් එක්ක බෙදාගත්තේ. මේ එකම එකක්වත් මුල් නැතුව හදපු පැල දැන් මුල් ගොඩාක් හැදිලා. ඉතින් ඔයාලටත් මේ විදිහට පැල හදාගන්න ඕන නම් ඔන්න හොඳම ක්‍රමය අත්හදා බලන්න. අත්හදා බලලා ඔයාලා සාර්ථක වුණොත් අපිට ප්‍රතිඵල කියන්න. එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක්. ස්තුතියි.